අපි ගැන බොහොම අඩු තක්සේරුවක් දෙන අය ඉන්නවා. නමුත් මම එක දෙයක් කියන්නට ඕනේ. දැන් පහුගිය මාස දෙකක් එක් එක් සංවිධාන ජාත්‍යන්තර තානාපති කාර්යාල රාජ්‍ය නෝන සංවිධාන ඔය ප්‍රධාන දේශපාලන පක්ෂ ඒ ඔක්කොම කරලා තියෙන සමීක්ෂණවල ප්‍රතිඵලය කුමක්ද? ඔය නම් කරලා ඉන්න නම් වෙන්න හදන එකම අපේක්ෂකයෙකුටවත් 140කින් එහා පෙන්නලා නැහැ සමීක්ෂණ වාර්තා. ඒ 151ට වැඩිය ගන්න ලබන මැතිවරණේ ජනාධිපතිවරණේ ඡන්ද 64,50,000කට වැඩිය ගන්න ඕනේ දිනන අපේක්ෂකයා. දැන් කරලා තියෙන සමීක්ෂණ වලින් කිසි කෙනෙකුට 140ක් නැත්නම් තව 111ක් 12ක් ගත යුතුමයි. ඒ 112 ගන්න ඉදිරි මැතිවරණ ව්‍යාපාරවල ඔය කතා කරන කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ. පොහොට්ටුවේ ගම්මට්ටමේ ඉන්න පාක්ෂිකයෝ කියන්නේ ශ්‍රී ලංකා කාර්යය. පොහොට්ටුවේ පාර්ලිමේන්තු මුළු කණ්ඩායම අදත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු විදිහට තියාගෙන ඉන්නේ අපිනේ. මහින්ද අමරවීර මන්ත්‍රීතුමාගේ ලියුමෙන් තමයි අද පොහොට්ටුවේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒක නිසා පොහොට්ටුවේ නායකයින්ට කලගුණ තේරෙනවා. පොහොට්ටුවේ ගමේ ඉන්න පාක්ෂිකයින්ටත් කලගුණ තේරෙනවා. මොකද ශ්‍රී ලංකා කාර්යෝනේ පොහොට්ටු වුණා. හැබැයි මේ පොහොට්ටුවේ ඉන්න දෙවනපළ කට්ටියකට කලගුණ තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝ හරි කියලා. අපිට දෙගොල්ලම අතවනනවා. UNP-ත් අතවනනවා. ඒගොල්ලත් අතවනනවා. හැබැයි අපි UNP-ත් එක්ක සාකච්ඡා පවත්වලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි පොහොට්ටු එක්ක සාකච්ඡා වට දැන් ගණනාවක් ගිහින් තියෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තිබෙනවා. රට වෙනුවෙන් ආණ්ඩුවක් විදිහට කරන වැඩපිළිවෙල කුමක්ද? අංක 2 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය. ඒ දේශපාලන ක්‍රමේ ඒ පදනමින්නේ ඔය පොට්ටු ඇති උනේ නැතුව වෙන විදිහකට බිහි වුණා නෙවෙයිනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය රැකෙන විදිහට අපි සාකච්ඡා අපි පවත්වන්න. අපි පාක්ෂිකව පාවා දෙන්නේ නැහැ. අපිට පිළිගත හැකි වැඩපිළිවෙලක් පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ සාකච්ඡා තුළ කෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වටිනාකමක් නොදී අවතක්සේරුවකට යනවනම් හැම කෙනෙකුටම අපේ වටිනාකම පෙන්වන්න අපි ලෑස්ති. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතාද උත්සව සභාව ඇමතුවා. පහුගිය අවුරුදු 4 මිනි මරන්න මේ මාධ්‍ය අතට පහර දෙන්න මාධ්‍ය ආයතන ගිනි තියන්න එතුමා කාඩාරි උපදෙස් දිරයි කියලා කොහේ හරි යෝජනාවක් තියෙනවද? නැහැ. අද අපිට බය නැතුව කියන්න පුළුවන්. අපේ නායකයා හොරෙක් නෙමෙයි. අපේ නායකයා මංකොල්ලකාරයෙක් නෙමෙයි. අපේ නායකයා මිනිමරුවෙක් නෙමෙයි. අපේ මෛත්‍රී පාසිර මාත්‍යගේ අතේ ලේ දවරුණ අතක් නෙමෙයි එතුමාගේ තියෙන්නේ කියලා බය නැතුව ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකව විදියට අපිට කියන්න පුළුවන් හඬගාලා මතක තියාගන්න. අපි UNP විරෝධී මතක ඉන්නේ. හැබැයි මතක තියාගන්න. ඒක නිසාම අපි බල්ලෝ බලල් විදියට ගෙනල්ලා දම්කුඩ හුරන්න ලෑසි කරනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඒකට ලෑසි වෙන්නේ නැහැ කියලා මම තමුන් හදලා කියන්න කැමතියි.